අනාදිමත් කාලයක සිට මිනිසාට නොයෙකුත් ජීවීන්ගේ අනතුරු වලට භාජනය වීමට සිදු වුණා. මේ අනතුරු අතර මිනිසා ගොදුරු කරගන්නා මාංශ භක්ෂකීන්, කෘමීන්, බ්ලඩ රෝග ඇති කරන ශුද්‍ර ජීවීන්ගෙන් සිදුවන හානි ඇතුළත් වෙනවා. පසුකාලීනව මෙය ශාක සඳහාද ඒ අන්දමින්ම බලපෑවා. මිනිසාගේ මනස ක්‍රමයෙන් දියුණු වීමත් සමගම තමන්ගේ අවට තිබෙන පරිසරය පාලනය කිරීමටත් පලිබෝධකීන්ගෙන් සිදුවන හානි මැඩපැවැත්වීමටත් මහන්සි ගත්තා. මෙය ක්‍රිස්තු පූර්ව දහස පමණ කාලයේ සිටම පැවතගෙන පැමිණ තිබෙනවා. පලිබෝධකීන් මර්ධනය කිරීමට රසායන ද්‍රව්‍ය භාවිතය දෙවන ලෝක යුද්ධ කාලයේදී ආරම්භ වුණා. මේ අන්දමට පලිබෝධකීන් මර්ධනයට DDT වැනි කෘත්‍රිම රසායන ද්‍රව්‍ය පසුගිය දශක 4-5ක කාලය තුල කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීම බොහෝ සෙයින් වැඩි වුණා. මේ අන්දමට රසායනික පොහොර වර්ගද ගොවි බිමට හඳුන්වා දුන්නා. කෙසේ හෝ පසුගිය වසර 5කට ආසන්න කාලයේ රසායනික ද්‍රව්‍ය නොමැතිව භෝගාස්වැන්න ලබා ගැනීමට නොහැකිය යන මතයක් ගොඩනැගුණා. මෙනිසා පලිබෝධ නාශක යෙදීමද කාබනික පොහොර වෙනුවට රසායනික පොහොර යෙදීමද දිනෙන් දින ඉහළ ගියා. මෙනිසා පරිසර දූෂණයද මේ අන්දමටම ඉහළ ගියා. මෙනිසා මිනිසාගේ සෞඛ්‍යයටද මෙය ප්‍රබල තර්ජනයක් වුණා. පලිබෝධ නාශක නිසා වාර්ෂිකව මිය යන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ ගියා. මෙනිසා පලිබෝධ නාශක වලින් ඇතිවන මෙම ව්‍යසනයෙන් සමාජය මුදාගත යුතුය. මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ගන්නෝරුව පැලෑටි සංවර්ධන සේවය ආරම්භ කළා. මාතලේ ප්‍රාදේශීය ආර්ථික ව්‍යාපෘතිය හා එක්වයි වැඩසටහන සැලසුම් කළේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ ව්‍යවසායත් මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ව්‍යාප්ති කාර්යාලයක් එක්ව සහයෝගිතා වැඩසටහනක් ලෙසයි මෙය ක්‍රියාත්මක කළේ. ඒකාබද්ධ පලිබෝධ පාලනය වශයෙන් ආරම්භ කළ මෙම වැඩසටහනට බිම් සැකසීමත් පාංශු සංරක්ෂණයත් සමගම කාබනික පොහොර යෙදීම ඇතුළත් වීම වැදගත්. මේ සැරේ අපි මේ බොන්ෂ ඇදු අලුත් විදිහකට මේ නෝන මහතුරු කුස්කර්මෙන් ඇවිල්ලා උපදෙස් දුන්නා. මේ ගොම පොහොර යොදලා යට හදන්න කියලා ඒ විදිහට තමයි අපි වැඩ කරේ. ක්‍රමානුකූලව බිම් සැකසීමෙන් පසු පාංශු සංරක්ෂණ ක්‍රමවේදයන්ද මේ ඉඩම්වල ක්‍රියාත්මක වුණා. නිරෝගී වගාවක් ලෙස නඩත්තු කිරීම, හිතකර සතුන් ආරක්ෂා කිරීම, පලිබෝධ නිවැරදිව හඳුනා ගැනීම, නිවැරදි තීරණ ගැනීම හා සාමූහිකව කටයුතු කිරීම ගැන මෙම දැනුවත් වීමවලට ඇතුළත් වුණා. නිරෝගී වගාවක් පවත්වාගෙන යාම සඳහා මේ ගොවි මහත්තුරුන් කන්නයට වගා කිරීම, යාය එකට වගා කිරීම, ක්‍රමානුකූලව බිම් සැකසීම, වගාවට හොඳින් සූර්යාලෝකය වැටීමට බස්නාහිර සහ නැගෙනහිර දිශාවට වගා කිරීම, ඔරොත්තු දෙන ප්‍රභේද වගා කිරීම, භෝගමාරුව නිර්දේශිත ප්‍රභේද වගා කිරීම, මිශ්‍ර භෝග වගා කිරීම, සමබර කාබනික හා රසායනික පොහොර භාවිතය, ජෛව පාරිසරික කෘමි පලිබෝධ නාශක භාවිතය, වල් මර්ධනය, ජල සම්පාදනය සහ නියමිත කාලයට අස්වනු නෙලීම සිදු කළා. ජෛව පලිබෝධ නාශකයේ වශයෙන් යෙදුවේ කොහොඹ නිස්සාරකය. මෙය බෝංචි වගාවේ බෝංචි මැස්සා සහ කරල් විදින පණුවා මර්ධනයට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වුණා. මෙමගින් හිතකර කෘමීන් ආරක්ෂා වන නිසා ඔවුන් මගින් පත්‍ර කුණිත්තා මර්ධනය වී තිබෙනවා. ගෝවා පැල සිටුවීමට සති දෙකකට කලින් පාත්ති වටා අබ වගා කිරීම නිසා ගෝවා වගාවේ දියමන්ති සලබයා පාලනයට එය ඉවහල් වුණා. අබ වගා කරන්නේ උගුල් භෝගයක් වශයෙන්. ගෝවා පේලි 9ක් සිටුවීමෙන් පසු තක්කාලි පේලි 5ක් සිටුවීම කෘමීන් පලවා හැරීමේ එක් උපක්‍රමයක්. කෘමි හානිවලට ගොදුරු ශාක කොටස් එකතු කර විනාශ කිරීම මගින් පැතිරීම වළක්වනවා.